YouTube channel එකට ඔයාලා හැමදෙනාම තාමත්ම ආදරෙන් පිළිගන්නවා. ඔයා අදම අපිත් එක්ක එකතු වෙන කෙනෙක් නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. වෙනද වගේම තාමත්ම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් රසවත් කෑමක් හදන හැටි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. බත් එක්ක, පිටු එක්ක, නූඩ්ල්ස් එක්ක, ඉඳියාප්ප එක්ක හැම දෙයක් එක්කම රසවත්ව කන්න පුළුවන් පිටර කරි එකක් හදන හැටි මම ඔයාලට කියලා දෙන්නේ. මේ පිටර කරි එක හදන්න ඉතාමත්ම ලේසි ඒ වගේම ඉක්මනින් ඔයාලට හදා ගන්නත් පුළුවන්. මේකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා අපි බලමු. තම්බාගත්තු පිටර, උකු පොල් කිරි, කම්පි කරපිංචා, තක්කාලි, කුරුඳු පොතු, අමු මිරිස්, තම්බා නොගත් පිටර එකක්, ඉඟුරු සුදු ලුණු, කහ, තුන පහ, මිරිස් රස පදමට ලුණු උලුහාල් මුලින්ම කරන්න ඕන ලුණු තක්කාලි ඉඟුරු සුදු ලුණු ටික සිහින කපා ගන්න එක දැන් අපි පාවිච්චි කරන අමු මිරිසුත් මැදින් පලා ගන්න දැන් බිත්තර කරි එක හදන්න ඉඩ තියෙන භාජනයක් අරගෙන පොල් තෙල් එකතු කරගමු පොල් තෙල් ටික හොඳින් රත් වෙගෙන එද්දි ඉඟුරු සුදු ලුණු රම්පෙ කරපිංචා උලුහාල් එකතු කරලා ඒ ටික හොඳට මිශ්‍ර කරගන්න දැන් අපිට පුළුවන් තක්කාලි ලුණු කුරුඳු අමු මිරිස් ටෙම්පරාදුවට එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්න ඔයාලගේ රසපදමට තුන පහ මිරිස් කහ ලුණු එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්න. පිටරත් මැදින් කපා ගන්න. මේක වෙන් වෙන කපා ගන්න එපා. දැන් අපි ටෙම්පරාදු කරගත් මිශ්‍රණයටම බිත්තර ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕන. මේ වෙලාවෙදි හින්දර අඩුවෙන් තියාගන්න. දැන් අපි පාවිච්චි කරන උකු පොල් කිරියකට ඉතරයක් කරලා දාලා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් අපිට පුළුවන් පොල් කිරි ටික එකතු කරගන්න. අපේ පිටර කරි මිශ්‍රණය හොඳින් හැඳි ගා ගන්න ඕන. මේක නොනවත්තාම කරන්න නැත්නම් පොද්ද කැටි ගහන්න බලනවා. මෙන්න මේ වගේ කරියකේ මැදින් බුබුලු දාගෙන යන අවස්ථාව වෙනකොට ඔයාලට ලිප ඕෆ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් රසම රස බිත්තර කරි එකක් ගෙදර හදලා බලන්න වැඩි වෙලා යන්නේ නැති හින්දා මම හදා ගන්නත් පුළුවන්. ඉතින් අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි.